සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පේන පින්ඩෝපමං රූපං වේදනා බුබ්බුලෝපමා මරිචීකෝපමා සංඥා සංඛාරා කදලෝපමා මායෝපමාච විඤ්ඤාණං ඉතියාදිච්ච බන්දුමාති ශ්‍රද්ධාවන්ත පින්නතුනි ප්‍රඥානාලිකා ඔස්සේ විකාශනය කරන මේ උතුම් ධර්මානුශාසනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ බත්තරමුල්ල පැලවත්තේ පදිංචි මාළනී වීරප්පෙරුම මහත්මිය තුෂාරා නුවන්ති වීරප්පෙරුම දියණිය අනිල් හේමවංශ සහෝදරයා ශ්‍රියන්ති බුලේගොඩ මහත්මිය කල්යාණී අලුකුඹුර මහත්මිය සුවිනීතා දයන්ති දියණිය එවාගේම සචිනි කෞචල්‍යා ලියනගේ දියණිය මාළබේ පදිංචි රෝහිණී ජීවන්දර මහත්මිය ගංගොඩවිල පදිංචි දේවිකා රත්නසාර මහත්මිය බොරලැස්ගමුවේ පදිංචි නන්දා වෙත්තසිංහ මහත්මිය පිටකොට්ටේ පදිංචි ගීතා ජයවර්ධන මහත්මිය නුගේගොඩ පදිංචි යමුනා සූර්යාරච්චි මහත්මිය පිළියන්දල පදිංචි චන්ද්‍රා රණවක මහත්මිය ඇතුළු සැදැහැති පින්වත් පිරිස අරමුණ හැටියට තබා ගත්තේ ගරු කටයුතු මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවපත් භාවී චිරජීවනයේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් දායකත්වයේ දරූ හැමදෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ වගේම ධර්මාබෝධයේ සිද්ධ වේවා කියන උතුම් ප්‍රාර්ථනාව දින කීපයකට පෙර පරලෝසපත් නාවල පදිංචි ප්‍රියා රණවක මහත්මනියට ඇතුළු කොට ඇති මියපල්ලව සපත්තුණු සිහි කටයුතු සියලු ඥාතීන්ටත් පින් අනුමෝදන් කරලා අනන්ත සංසාරයේ පටන් මේ මොහොත දක්වා පරලෝසපත් දෙමව්පියන්ට සහෝදර සහෝදරියන්ට ඥාතීත මිත්‍රාදීන්ටත් සසරගත ඥාතීන්ටත් මේ උතුම් පින් අනුමෝදන් වේවා සංසාර දුක් කෙලවර ඒ ඇත්තෝ දමා මහ නිවනින් සනසෙත්වා අපි හැම දෙනාටමත් මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය තුළදී වහ වහ චතුරාර්ය සත්‍ය ධර්මයත් අවබෝධ කොටගෙන නිවනින් සනසෙන්ට මේ උතුම් පින හේතු වාසනා වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පින්කම පින්නතුන් මාතෘකාව ඇටියට සඳහන් කළ තිබෙනවා වේදනානුපස්සනාව ඇතුළත්ව මේ දේශනාව සිද්ධ කරන්නට පුළුවන් නම් හොඳයි කියලා. ඒ අනුව ඊට ගැළපෙන පින්නතුනි මාතෘකාවක් අපි යදාගත්තේ බුදුරජාණන් වහන්සේ මේ පංචස්කන්ධය පිළිබඳව රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධය පිළිබඳව පංච උපාදානස්කන්ධය පිළිබඳව බොහෝ කොට පින්නතුනි කරුණු කාරණා දේශනා කළා. මේ පංචස්කන්ධයේ විශේෂ කොටසක් තමයි පින්නතුනි මේ වේදනානුපස්සනාව. ඒ කියන්නේ සතර සතිපට්ඨානේ ගත්තහම පින්නතුනි කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා සහ
ධම්මානුපස්සනා කියන මේ සතර සතිපට්ඨානය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දවසක් ආනන්ද හඳුරුවන් මේ සාරිපුත් මහ රහතන් වහන්සේ කියනවා, සාරිපුත්ත මට දැන් අවුරුදු 80යි, සාරිපුත්තට පුළුවන් නම් සතර සතිපට්ඨානයේ පිළිබඳව මනා දැනුමක් ඇති භික්ෂූන් හතර නමක් දැන් ගේන්න. දැන් ගනල්ලා වෙන කිසිම සූත්‍රයකින් නෙවෙයි, සතිපට්ඨාන සූත්‍රයෙන් විතරක් මගින් ප්‍රශ්න අහන්න කියන්න කිව්වා. මට පුළුවන් සාරිපුත්ත ඒ භික්ෂූන් හතර නමට එකපාර උත්තර දෙන්න. අවුරුදු 80ක් වෙලත් සමහරුන්ට අවුරුදු 65 70 වෙනකොට තිබ්බොද්දේ තිබ්බද නමතක වෙනවා. නමුත් බුදුරජාන් වහන්සේට අවුරුදු 80ක් වෙලත් ඒ බුදු නුවණේ බුදු සමාධියේ පින්නතුනි කිසිම දෙයක අඩුවක් තිබුණේ නැහැ. ශරීරයට වෙන ටිකේ සියල්ලම බුදුරජාන් වහන්සේට සිද්ධ වුණා. නමුත් සර්වඥාඥානේ සියල්ල දන්නා නුවණේ කිසිම පින්නතුනේ අඩුවක් තිබුණේ නැහැ. ඉතින් වේදනානුපස්සනාව ගත්තහම ඒ වේදනාව බුදුරජාන් වහන්සේ දේශනා කළා, වේදනාවම විදර්ශනාවට නගලා ධර්මයේ පින්නතුනේ අවබෝධ කරගන්න පුළුවන්. දැන් ඔයත් ඔහොම හිටියර ටික වෙලාවක් පින්නතුනේ, තව ටික වෙලාවක් යනකොට ඉරියව් මාරු කරන්න වෙනවා. දැන් නම් තියන්නේ සැප වේදනාවක්. නමුත් තව ටික වෙලාවක් යනකොට මේ ශරීරයට ඇති වෙන්නේ දුක් වේදනාවක්. එතකොට සැප වේදනාව නැති වෙනකොට, ඒ කියන්නේ සැප වේදනාව නැති වෙලා දුක් වේදනා මතුවෙන්නේ සැප නිත්‍ය නිසාද අනිත්‍ය නිසාද? සැප අනිත්‍ය නිසායි. සැප වේදනාව නැති වෙලා ගිහිලා දුක් වේදනාවක් ඇති වෙන්නේ සැප අනිත්‍ය නිසායි. තව ටික වෙලාවක් ගියාම පින්නතුනි දුක් වේදනාව නැති වෙලා සැප වේදනාවක් එනවා. එතකොට දුක නිත්‍යද අනිත්‍යයිද? දුකත් අනිත්‍යයි. එහෙනම් මේකට ලැබෙන සියලු සැප වේදනත් අනිත්‍යයි, මේක ලැබෙන සියලු දුක් වේදනත් පින්නතුනි අනිත්‍යයි. වේදනාව පින්නතුනි අනිත්‍යයි. බුදුහාඳුරු දේශනා කළේ අර බුද්ධ කාලේ සාමින් වහන්සේ නමක් හිටිය ඔය ඒ දෙන්න පින්නතුනි බොහොම ලස්සන ජීවිතයක් ගත කළා ඒ නෝනායි මහත්තයා. කොහොම හරි කාලයක් යනකොට මහත්තයට මේ සාම්පෘෂයට ඕනකම තිබුණ මහන වෙන්න. දැන් දෙමව්පියන්ගෙන් අවසර ගන්න ඕනේ. දැන් අවසර ගන්න ඕනේ. දැන් නෝනා ඉන්නවනේ. නෝනගෙන් කීපතාවක්ව මට මහන වෙන්න ඕනේ, මහන වෙන්න ඕනේ. ඉතින් යන්න එපා කී කොහොම හරි කියනවා. දවසක් කිව්වා කමක් නෑ නයි යන්න. දැන් මේ සාම්පෘෂයා පින්නතුනි මහත්තය ගිහිල්ලා පැවිදි වුණා. පැවිදි වුණේ යම් කාර්යය සඳහාද හුදෙකලා වුණා. දැන් භාවනා කරනවා කැලේට වෙලා. මේ කාරංචි වෙච්ච මේ නෝනා පින්නතුනි හොරු කණ්ඩායමකට මෙහෙම කිව්වා. අර කැලෑවින්නේ කෝ සාමින් වහන්සේනමක් මරලා දාන්න කිව්වා. ඉතින් මේ හොරු කණ්ඩායම ගියා. ගිහලා මේ සාමින් වහන්සේ අල්ලගත්තට පස්සේ උන්වහන්සේ යන මොකද්ද මේ කරන්න හදන්නේ? මරන්න. උන්වහන්සේ කියනවා මරන්න දාවේ. ඔව්. එහෙනම් දැන් මරන්න එපා. හෙට උදේ මරන්න කිව්වා. හෙට උදේ මරුවට කමක් නැහැ කිව්වා. බෑ කවුදන්නේ උන්වහන්සේ මෙතන ඉදිද කියලා හෙට උදේ වෙනකොට. විශ්වාස නැහැනේ. ගියොත් එහෙම. උන්වහන්සේ කරපු දේ තමයි පින්නතුන්ට මතකයි. ළඟ තිබුණු ගල්පතුරක් අරගෙන දනිස් පොල් කට්ට කැඩෙන්න පින්නතුනි ගැහුවා. ගහගත්තා. දැන් නැගිටින්නේ. ඒ ඇති වුණු වේදනාවම විදර්ශනාවට නගලා උන්වහන්සේ සියලු කෙලෙස් ප්‍රහාණයට පත් කරලා අරහත්තේට පත් වුණා. ඇති වුණු වේදනාව විදර්ශනාවට නැගුවා. ඒ කියන්නේ වේදනාව මතක තියාගන්න සැප වේදනාවක් හරි දුක් වේදනාවක් හරි අදුක්කම සුඛ වේදනාවක් හරි ඒක මටයි තිය එකක් නෙවෙයි. මේක ශරීරයට නමුත් මතක තියාගන්න ඒ වේදනාව මට හොඳට පින්නතුනේ පවත්වන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ නිසා දැන් භාවනා කරනකොට පින්නතුනේ එක එක වෙලාවට ඉරියව් මාරු කරන්න වෙනවා. ඒ කියන්නේ සැප වේදනාව වෙනවා, දුක් වේදනාව වෙනවා. සමහරවිට අපි කරන්නේ සැප වේදනාවේ ඇලෙනවා. දුක් වේදනාවේ ගැටෙනවා. සැප වේදනාවක් යනකොට අපිට ඒක හොඳයි. නමුත් දුක් වේදනාවේදී අපි ඒකට ගැටෙනවා. නමුත් ඇලිනකවත් ගැටෙනකවත් නෙමෙයි කරන්න ඕනේ. එතන කරන්න ඕනේ ප්‍රම දෙය තමයි වේදනාව මොකද්ද කියලා අවබෝධ කරගන්න ඕනේ. ආන්න එකට තමයි වේදනානුපස්සනාව කියන්නේ. සමහරලාට පින්නතුනේ පැයක් භාවනා කළොත් කළා තියන්නේ වේදනාවත් එක නිකන් පොරබදින්නක් විතරයි. වේදනාවත් එක පොරබදින එක නෙමෙයි කරන්න ඕනේ. වේදනාව මොකද්ද කියලා පින්නතුනේ හොඳට අවබෝධ කරගන්න ඕනේ. හරි ලස්සනයි පින්නතුනේ. සතිපට්ඨානය ගැන කියනකොට බුදුරජාන් වහන්සේ දෙවෙනි අනුපස්සනාව හැටියට අපිට මතක් කළේ ඔය වේදනානුපස්සනාවනේ.
විවිධාකාරූ වේදනාවන් කෙරෙහි කෙලෙස්තවන වීරය ඇතිව සිහියෙන් යුක්තව ප්‍රඥාවෙන් යුක්තව සුවදුක් ආදී වශයෙන් ඒකාකාර නොසිටින් නොබිඳ කනේ බිඳිබිඳි යන පින්නතුනි ඒ වේදනාව පිළිබඳව නුවණින් පින්නතුනි හොඳට මෙනෙහි කරන්නට ඕනේ. ඉතින් අපි ඉගෙන ගන්නට ඕනේ පින්නතුනි මේ පංචස්කන්ධයේ පිළිබඳව රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ උපාදානස්කන්ධ පහ බුදුරජාන් වහන්සේ දේශනා කළා. පළවෙනි එක තමයි පින්නතුනි රූප උපාදානස්කන්ධය. මේ රූපය උපාදාන කියලා කියන්නේ මමය, මගේ කියලා ගන්න තාක්කල් පින්නතුනි මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මේ රූපය මතක තියාගන්න ඕනේ. බුදුහාමුදුරු දේශනා කළා පේන පින්ඩූපමං රූපං. හරියට පින්නතුනි පෙන බබුලක්, ඒ කියන්නේ පෙනවල පින්නතුන් දන්නව එකතු වෙලා පෙන ගොඩක් පින්නතුනි බබුලු රාසියක් පින්නතුනි හැදෙනවනේ. ආන්නේ වගේ තමයි ඒවා යම්කිසි මොහතක පින්නතුනි බිඳලා විනාශ ස්වභාවයටපත් වෙනවා. ඒ වගේ තමයි පටවියාපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුන්ගෙන් හැදුණු පින්නතුනි මේ පංචස්කන්ධයත් මතක තියාගන්න වහවහා පින්නතුනි බිඳි යන ස්වභාවයටපත් වෙනවා. මේකටම තමයි මිනිස්සු ඇති කරගන්නේ තණ්හාවක් මේ පංචස්කන්ධයට. මේකටම තමයි ඇති කරගන්නේ පින්නතුනි මානයක්. මේකට තමයි ඇති කරගන්නේ දිට්ඨියක්. ඒ කියන්නේ මේකට තණ්හා මාන දිට්ඨිය ඇති වෙනවා. තෘෂ්ණාවක් ඇති වෙන්නේ කොහොමද? කෙනෙක් හිතනවා සතර මහා ධාතුන්ගෙන් හටගත්තු මේ පංචස්කන්ධය දෙස යමෙක් බලන්නේ පින්නතුනි තණ්හාවෙන්. ආනෙකට කියනවා තණ්හාව කියලා. එතකොට මේකට මානයක් ඇති වෙන්නේ කොහොමද? බුදුහාමුදුරුවෝ දේශනා කළා කෙනෙක් කිතනම කෙස්ලොම් නියදත්තාදීන් අන් අයට වැඩිය මම උසස්, කෙස්ලොම් නියදත්තාදීන් අන් අයට වැඩිය මම පහත්, කෙස්ලොම් නියදත්තාදීන් අන් අය වගේ මම සමානයි කියලා මනබැලීම තුළ මොකක්ද ඇති වෙන්නේ? මානයක් නේ. මේ නියපොත්ත පාඩ කළත් ඒකත් එක්ක තවත් කෙනෙක් සංසන්දනය, ඒ කියන්නේ මේ දේ ගාලා තියෙන දෙයට වඩා ඒ දේ උසස්, ඒ ගාලා තියෙන දෙයට වඩා මේ දේ පහත්, මේ ගාලා තියෙන දෙයට වඩා ඒ දේ පහත්, මේ ගාලා තියෙන දේ වගේ තමයි සමානයි. ඒ මන බැලනවා මේ නියපොත්ත, අපෙත් නියපොත්ත, ඔයත්තන්ගෙත් නියපොත්ත, ඒකත් කුණුවනවා මේකත් කුණුවනවා. නමුත් කළ තියෙන්නේ උඩින් මොකද්ද යන්තම් පාටක් කරලා, ඒ පාටක් කරලා නමුත් පින්නතුනේ පාටත් එක තමයි මේ සියල්ල සංසන්දනේ. ඒක තනකට ලස්සනට යන්න එපා කියන්නේ මේ කිව්වේ. ඔයත්තන්ට කිසි වරදක් නැහැ පින්නතුනේ. තනකට යනකො ලස්සනට යන්න ඕනේ, පිළිවිලකට යන්න ඕනේ. නමුත් එතෙන්ට ගිහිල්ලා තවත් කෙනෙක් පහත් කළා සලකනව නම් නියපොත් එක්ක හරි කෙස් එක්ක හරි ඇඳුම එක්ක හරි නේ. බුදුහාරු දේශනා කළේ කෙස්ලොම් නියදත් ආදීන් අන්නයට වැඩීමම උසස් අන්න හිතනවා. නමුත් හිතන්න ඕනේ මේකත් සතර මහා ධාතු, දකින රූපය සතර මහා ධාතු. ඒ දෙකම පින්නතුනේ හැදලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. ආය වෙන මොකෙන්වත් පින්නතුනේ හැදිලා නැහැ. ඉතින් ඒකට තමයි තණ්හාවක් ඇති කරගන්නේ, ඒකටම තමයි මානයක් ඇති කරගන්නේ. තණ්හා මාන ඊළඟට දිට්ටි. දිට්ටි කියලා කියන්නේ පින්නතුනේ කෙනෙක් කිතනම කෙස්ලොම් නියදත්තාදී මේ තමයි මගේ එකම ජීවය, මේන්තර ලෝකයක් මට නැහැ. සමහරු පින්නතුනේ කරන්නේම නිතරම මේක පාඨ කරනවා ලස්සනට ඉන්නට ඕන. නමුත් කොයි වෙලාවෙත් පින්නතුනි මේකම සරසන්න තමයි පින්නතුනි ඒ උත්සාහය. එතකොට අන්න එබදු කෙනෙකුට පින්නතුනි අර සක්කාය දිට්ඨියෙන් පින්නතුනි මෙදෙන්ට හරි අමාරුයි. ඒ කියන්නේ කය පිළිබඳව ඇති කරගන්න ආත්ම දෘෂ්ටිය මේක මට හොඳට පවත්වන්න පුළුවන් කියලා හිතන තාක්කල් ඔහුට මේ පංචස්කන්ධයේ තියෙන යථාර්ථයේ පින්නතුනි වැටහෙන්නේ නැහැ. අර බුදුහාමුදුරුවෝ දේශනා කළා තුඹසක් ගත්තහම මේ තුඹසට පින්නතුනි මාපිල්ලොත් රිංගනවා, ඒ වාගේම තලගොයොත් රිංගනවා, ගැඩිබිලොත් රිංගනවා, පණුවොත් රිංගනවා තුඹසට. ඉතින් ඒ තුඹස තමයි බොහෝ සත්තු පින්නතුනි ජීවත් වෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ තුඹස නැමැති ශරීරය ඇතුළෙත් මතක තියාගන්න බොහෝ පණුව පින්නතුනි ජීවත් වෙනවා. එතකොට උන් කන්නේ බොන්නේ මේක ඇතුලේ, උන් නිදාගන්නේ මේක ඇතුලේ, ඒ වාගේම උන් වැසිකිලි කැසිකිලි කරන්නේ මේක ඇතුලේ, උන්ගේ හොස්පිටල් එකත් මේක ඇතුලේ, ඔක්කොම තියෙන්නේ මේක ඇතුලේ තමයි. එහෙව් ශරීරයක් පින්නතුනි මේ තියෙන්නේ, එහෙව් ශරීරයක්. බොහෝ සත්තුන්ට බොහෝ පණුවන්ට පොදු වෙච්ච ශරීරයක්නේ පින්නතුනි අපි කාටත් මේ තියෙන්නේ. මේ බණ කියන මගෙත් බණහන ඔයත්තන්ගෙත් දැන් මේ ශරීරය ඇතුලේ කොච්චර පණුව ජීවත්. ඇයි පින්නතුනි? බඩ ආශ්‍රයගෙන පණුව බඩ බැල කනවා, ඊට පස්සේ හම ආශ්‍රයගෙන පණුව හම ටික් කනවා. ඉතින් ඒ විදිහට සත්තු කොච්චර පින්නතුනි ජීවත්. එතකොට මැරිච්ච දවසට නැත්තම් මළ දවසට පින්නතුනි නාස්පුඩු වලින් දෙකන් වලින්
එලියට එන්නේ කොහෙවත් නැති පණුව නෙවෙයි, මේක ඇතුළෙම සෑහෙන කාලයක් ජීවත් වෙච්ච දීවච්චච්චයම තමයි. ඒති ඒක තමයි මේ ශරීරයේ පින්නතුනේ ස්වභාවය. එහෙව් දෙයකට තමයි අපි මේ සක්කාය දිට්ඨියක් ඇති කරගෙන මේක මමය කියලා, මගේ කියලා, මට හොදට පවත්වන්න පුළුවන් කියලා තියන් ඉන්නේ පින්නතුනේ. නමුත් මෙතනි කරන්න ඕනේ මේ වහලා ගිහි ජීවිත ගත කරන ඔයත්ව ගිහි ජීවිත අලු කරගන්න උත්සාහවන්ත වෙන්න එපා. මේ කියන්නේ ධර්මාබෝධයත් එක්ක ජීවිතයේ යථාර්ථය දකිනකොට, ජීවිතයේ ප්‍රශ්න ඇති වෙනකොට ධර්මයෙන් ප්‍රතිචාර දක්වන්න ඕනේ. වෙන කිසිම දෙයකින් ප්‍රතිචාර දක්වන්න යන්න එපා. ධර්මයෙන් ප්‍රතිචාර දක්වන්න. ඔයත් හොඳට බණ දන්නවා, බණ දහම් ඉගෙනගෙන තියෙනවා. ඒ බණ දහම් ඉගෙන ගන්නෙත් වෙන මොහොකටවත් නෙවෙයි, ජීවිතයේ යම් යම් අවස්ථාවල අපේ දුර්වලතාවයන් මතු වෙනවනේ. දුල්දමතු වෙනවා. සමාජයත් එක්ක වැඩ කරනකොට, මිනිසුත් එක්ක වැඩ කරනකොට අපේ දුස්සීලකම් මතු වෙන්න පුළුවන්. අපිට කේන්ති වෙන්න පුළුවන්. රාගය මතු වෙන්න පුළුවන්. කාමය මතු වෙන්න පුළුවන්. ඒවත් ඒවගේ තැන්වලදී වෙන කිසිම දෙයක් ගන්න එපා. ධර්මයේ ගන්න එතෙන්ට. අහපු ධර්මයේ තියෙනවනේ. ඒ අහපු ධර්මය ඔය සමහරු කියන්නේ ආර දහමේ කියලා තිබුණෙත් ඔය කතාවම තමයි. ඒ දේ තමයි මේ සිද්ධ වෙන්නේ. අන්න ඒ ධර්මයත් එක්ක සංසන්දනය කළා. ඒ ඇති වෙන ප්‍රශ්නේ ධර්මයේ තුලින් ප්‍රතිචාර දක්වලා පින්නතුනි විසඳ ගන්න උත්සාහවන්ත වෙනවා. කොච්චර ලස්සනයිද. ඒ වගේ මතක තියාගන්න මේ සයිට ඇතුළේ තියෙන වේදනාවත් පින්නතුනි, සැප වේදනාවක් ආවහම මේ ඇලෙන්න හොඳ නැහැ. දුක් වේදනාවක් ආවහම මේ ගැටෙන්නවත් ගැටෙන්න හොඳ නැහැ. බුදුහාරු දේශනා කළා සැප වේදනාවෙදි ප්‍රහාණය කරන්න ඕනේ පින්නතුනි. දැන් රාගයයි. ඒ සැප වේදනාවනේ ඇලෙන්නේ. සැප වේදනාවෙදි ප්‍රහාණයටපත් කරන්න ඕනේ රාගය. දුක් වේදනාවෙදි ප්‍රහාණයටපත් කරන්න ඕනේ පටිගය. ඔ දුක් වේදනාවද පින්න ගැටෙන්නේ. දුක් වේදනාවද ගැටෙනවා. එතකොට උපේක්ෂා වේදනාවේදී ප්‍රහාණයටපත් කරන්න ඕනේ අවිද්‍යාව. ඒක වැටහුණානේ. සැප වේදනාවේදී ප්‍රහාණයටපත් කරන්න ඕන රාගය. පො සැප වේදනාවනේ ඇලෙනවනේ. සැප වේදනාවේදී රාගය ප්‍රහාණයටපත් කළ යුතුයි. දුක් වේදනාවේදී පටිගය ගැටෙනවනේ, ප්‍රහාණයටපත් කළ යුතුයි. ඒ දුකක් ආවම ගැටෙනවනේ පින්නතුනේ. අපිට ශරීරයේ සැප වේදනාවක් තියෙනකොට අපිට හොඳයි. අපි ඒක ඇලෙනවනේ. දුක් වේදනාවේදී ගැටෙනවා. උපේක්ෂා වේදනාවේදී ප්‍රහාණයටපත් කරන්න ඕනේ පින්නතුනි අවිද්‍යාව. ආන්න ලස්සන තැනක්. ඒක හොඳට පින්නතුනි මතක තියාගන්න ඕනේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කළා මේ රූපය පේන පින්දුම්මං රූපං. මේ රූපය හරියට පින්නතුනි පෙන පිනක් වගේ. ඇයි පෙන පිනක ස්වභාවයේ බබළු බබළු රාශියක් එකතුලා තමයි පින්නතුනි පෙන පිනක් හැදෙන්නේ. ඒ වගේ සතර මහා ධාතු එකතු වෙලා තමයි පින්නතුනි මේ කුණු පංචස්කන්ධය. ආධ්‍යාත්මික පටවි ධාතුවක් තිබෙනවා, බාහිර පටවි ධාතුවකුත් තිබෙනවා. ආධ්‍යාත්මික පටවි ධාතුවක් පින්නතුන් දන්නවා, බාහිර පටවි ධාතුවක් පින්නතුන් හේතු දන්නවා. එතකොට බුදුහාරු දේශනා කළා ආධ්‍යාත්මික පටවි ධාතුවක් මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේවත් නෙවෙයි, බාහිර පටවි ධාතුවක් මගේ නෙවෙයි. මේ විදිහට විදර්ශනා ප්‍රඥාවෙන් දකිනකොට මේ පුජ්‍යලයට පින්නතුනි බුදුහාමුදුරු දේශනා කළා මේ සෑම දෙයක් කිරීම උපේක්ෂා සහගතව දලන්න බලන්න දකින්න පින්නතුනි පුළුවන්කම පුළුවන්. උපේක්ෂා සහගතව බලන්න පින්නතුනි පුළුවන්කම තියෙනවා. රූප ඊළඟට පින්නතුනි වේදනා. බුදුහාරු වේදනාව හැඳින්වුවේ වේදනා බුබ්බුලෝපම. වේදනාව හරියට දිය බුබුලක් වගේ. බුබුලක ස්වභාවය පින්නතුන් දන්නවා. බුබුලු තියෙනවා හටගත්තනම් බෙදෙනවා. සමහර බුබුලු තියෙනවා ටික දුරක් ගිහිල්ලා පුපුරනවා. සමහර බබුලු තියෙනවා සෑහෙන දුරක් ගිහිල්ලා පින්නතුනි පුපුරනවා. වේදනා බබුලෝපම. වේදනාව හරියට මොකක් වගේද පින්නතුනි දිය බබුලක් වගේ. වේදනා බබුලෝපම. ඊළඟට බුදුහාමුදුරු දේශනා කළා රූප වේදනා. ඊළඟට සංඥා. සංඥා කියලා කියන්නේ පින්නතුනි හඳුනා ගැනීමනේ. කුමක් හඳුනා ගැනීමද? රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා. මේ හැම සංඥාවකටම පින්නතුනි අපිට මොකද වුනේ? අපි රැවටුණා. සමහරු රූප සංඥාවට රැවටෙනවා. සමහරුන්ට පින්නතුනි මේ මොකක්වත් ඕන්නේ නැහැ. රූපේ ඕන්නේ නැහැ. හොඳට සින්දුවක් එහෙම කියා ගන්න පුළුවන් නම් ඒකට සද්ද සංඥානේ. ඕ ඒක ලස්සනම් මොකක්වත් ගුණ දහමක්. ඒ කියන්නේ අම්මා තාත්තා කවුද? ඒ මොකක්වත් ඕනේ නැහැ. හොඳ ලස්සන සින්දුවක් එහෙම කියා ගන්න පුළුවන් නම් ඒක හරි. ඒ කියන්නේ මුකුත් නෙමෙයි. අපි අර කියන්නේ හිත ගියතන මාලිගාව කියලා. එයාගේ හිත යන්නේ එතනට. ඒ කියන්නේ යා කැමෙද්දේනේ. රූපේ ඕනේ ලස්සන සින්දුවක් කියන්න පුළුවන් නම් කටහඬ ලස්සනයිනේ. ආනෙකට හිත යනවා. ඒක රජෙක් හිටිය පින්නතුනි මේ ඒ රජුරංගේ දේවිය හරි කැතයි. රජුරංගේ දේවිය හරි කැතයි. ලස්සන නෑ. නමුත් ඒ දේවියගේ ස්පර්ශයට රජුරුව හරි ආස. ඒක එක්කනාගේ පින්නතුනි කැමැත්ත.
ඒ කැමැත් අනුව පින්නතුනි මේකනේ බුදුහරු දේශනා කළේ. රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ස්පර්ශයට ඒ එක එක සංඥාවලට පින්නතුනි සමහරු කැමති. දැන් අපි හිතා ගන්න ඕනේ අපිට ඇවිටුනේ මොන සංඥාවටද කියලා. ඒක රූප සංඥාවටද, සද්ද සංඥාවටද, ගන්ධ සංඥාව. ඉතින් ඒ විදිහට ගත්තහම පින්නතුනි බාහිර රූපෙන් කොහොමත් මිනිස්සු එහෙම මනින්ට බෑ පින්නතුනි. නමුත් බුදුහාමුදුරු දේශනා කළ එක එක අර උදාහරණ දේශනාක ලස්සන උපමාවක් පින්නතුට මතක ඇති. අර මේ මුවා කියන්නේ වතුර තිබහා වුණාට පස්සේ පින්නතුනි කැලෑ වතුර නැතුම කොට ඌ එනවනේ පාරට. පාරේ දකින්න පින්නතුනි ඒකට කියනවා මිරිගුවක් කියලා. මිරිගුව දවල් කාලේ ඉතින් එහාට බලනකොට පින්නතුනි පේන වතුර තියෙන වගේ. මිරිගුවක් විතරයි, වතුරක් නැහැ. අනේ ඉතින් මුවා එතෙන්ටත් දුවනවා. දුවල 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 ගිහිල්ලා ඔලුව උස්සලා බලනවා මෙතන නෙමෙයි තියෙන්නේ අතනයි කියලා. එතෙන්ටත් දුවනවා. අනේ ඉතින් කවදාවත් ඒ මුවාට හම්බෙන වතුරක් නැහැ. ඇයි? මුවා වතුර තියෙනවා කියන සංඥාවකට රැවටෙනවා. ඒ වගේ තමයි අපිත් රූප සංඥාවලට රැවටෙනවා, සද්ද සංඥාවලට රැවටෙනවා. මුවාට හම්බෙන වතුරක් නැහැ පින්නතුනි. වතුරක් තියෙනවා කියන සංඥාවක් තියෙනවා. එච්චරයි. නමුත් හම්බෙන වතුරක් නැහැ. ඒ වගේ තමයි අපි රැවටුන හැම සංඥාවකම නිත්‍ය බවක්, සදාකාලික බවක්, එහෙම සැපයක් කියන දෙයක් තිබුණේ නෑනේ පින්නතුනි. නේ ඒ රැවටුන හැම සංඥාවකම මතක තියාගන්න තිබුණේ පින්නතුනි. ඇතුළාන්තයේ ගත්තහම මේක පින්නතුනි තිබුණේ දුකක්මයි සකස්සොරේ. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කළා දුක ඇතුලේ කොහොමත් දුකමයි, සැප ඇතුලෙත් පින්නතුනි අන්තිමට බලනකොට තියෙන්නේ ඒ දුකම තමයි. ඔය ලොකු හැමතැනම නෙවෙයි, ලොකු මාලිගාවල් ඈත් හිතනවද ගෙවල් වල ලස්සනට තිබුණට ඔව ඇතුලේ මහා සැප ඇති කියලා? නෑ, බොහෝ තැන්වල නෑ. බොහෝ තැන්වල තියෙන්නේ පින්නතුනි ප්‍රශ්න ටිකක් විතරයි. මතු පිටින් බලනකොට බොහොම ලස්සනයි, අපිට හිතන බොහොම ලස්සන හැපෙමින් මිනිස්සු කියලා. නමුත් පින්නතුනි හිතේ ඒ සතුට කියන එක පින්නතුනි නැහැ. බණපතක් කියවන්නට වෙලාවක් නැහැ. බණක් දහමක් අහන්නට වෙලාවක් නැහැ. අපි පුදුම දිවිල්ලක්නේ පින්නතුනි දුවන්නේ. ඒ කියන්නේ දුවනවා. ඒ දුව මොනවදෝ සොයනවා. මොනවද හොයන්නේ? සැප. හරි. ඒ දුවල ගිහිල්ලා සැපක් හොයාගත්ත කීමකෝ? බලනකොට ඒ සැපෙත් අන්තිමට ඉවර වෙන්නේ දුකෙන්. මේ ජීවිතයේ යථාර්ථයේ තේරුම් ගන්න ඕන පින්නතුනි මේක. නැතු එහෙම කියන්නේ යමක් හම්බ කරන්නටවත් සැප විඳින්නවත් එපා කියන එක නෙවෙයි. අර දුවන දිවිල්ලට ජීවිතයේ යථාර්ථය තේරෙන්නේ නැහැ. ඒ දිවිල්ලක් නෙතියන්නේ. ඒ දුවන දිවිල්ලට යථාර්ථය තේරෙන්නේ නැහැ. නමුත් පින්නතුනි ජීවිතේ එක්තැන් වෙච්ච වෙලාවට තමයි යාට තේරෙන්නේ යමක් කරගන්න පුළුවන් කාලේ මට කරගන්න බැරි වුණානේ කියලා. ඒ නිසා මේ කටයුතු අස්සෙත් වැඩ අස්සෙත් පින්නතුනි ධර්මයේ ගැන හිතන්න ඕනේ. නැත්තම් අර ජීවිතවලට දැන් සමහර ළමයි ඉන්නව පින්නතුනි, එක්කෝ අම්මා මරනවා, තාත්තා මරනවා. මේ ආවේගෙනවා, ඔය ඇත්තන්ටත් ආවේගෙනවානේ, අපිටත් ආවේගෙනවා. නමුත් ඒ ආවේග පාලනය කරගන්න ඕනේ. දහම් පාසලකට ගිහිල්ලා නැහැ, බණක් දහමක් අහන්නේ නැහැ, බුදුන් වදින්නේ ඒ මොකක්වත් නැහැ, බුද්ධ වන්දනාවක් කරන බණ පොතක් මොකක්වත් නැහැ. එහෙම මොකක්වත් නැති අය තමයි අර වගේ දේවල් පින්නතුනි අතට ගන්නෙ. නැත්තම් අම්මා මරන්න තාත්තා මරන්න තරම් කේන්ති නම් අපිටත් එනවනේ. නමුත් එච්චර හරියකට එන ආවේගයක් පාලනය කරගන්න බෑ කියලා කියන්නේ දහම මොකක්වත් ජීවිතේ නෑ කියන එක. වෙන මොකක්වත් නෙමෙයි පින්නතුනි. ඒක දැනගන්න ඕනේ. ඒකයි බුදුහාමුදුරු දේශනා කළේ අර මුලින් කිව්වාගේ එන ජීවිතේ ප්‍රශ්නවලදී ධර්මයෙන් පින්නතුනි ප්‍රතිචාර දක්වන්නේ ඇත්තට පුළුවන්කම තියෙන්න ඕනේ. සමහර ළමයි ඉන්නවා දහමක් පිළිගන්නේ නැහැ, බුදුහාමුදුරුවෝ පිළිගන්නේ නැහැ. එහෙමත් පිරිසක් ඉන්නවනේ. ඉතින් එහෙව් අයට දැන් සමහරම්මල කියනවා හානේ බෝධි පූජා තියේතිය, බුද්ධ පූජා තියේතිය, පිරික්කිය කිය මන් දරුවට ආශිර්වාද කරනවා, සෙත් පතනවා. ඉතින් මෙහෙන් ආශිර්වාද කළාට ඒ දරුවා තෙරුවන් පිළිගන්නේ නැත්තම් පින්නතුනේ අපි කියන්නේ ආශිර්වාදයේ පිළිටන්නේ නැහැ කියලා. නමුත් ආශිර්වාදයේ පිළිගන්න තරම් එයා සූදානමක් නැහැ. එහෙමත් නැත්නම් මේ අම්මලා තාත්තලා පින්නතුනේ අපිත් එක්ක කොච්චර එහෙම කියන මේ දරුවට කොච්චර දේවල් කිව්වත්, කලත් පිරික් කිව්වත්, බණ බෝධි පූජා තිබ්බත් මොනවා කළත් පිහිටක් සැලසෙන්නේ නැහැ. ඒ මොකොටම වැඩි මතක තියාගන්න ඕනේ එයා ඒක පිළිගන්න පින්නතුනේ සූදානමක් තියෙන්න ඕනේ. නේ? කියන්නේ බුදුහාමුදුරුවෝ ධර්මයේ සංගය තෙරුවන් පිළිගන්න පින්නතුනේ පුජ්‍යලේ බවට පත් වෙන්නට ඕනේ. ඉතින් මේ දේශනා වෙන පැත්තකට ගියා නෙවෙයි පින්නතුනේ. බුදුහාමුදුරුවෝ දේශනා කළා රූප, වේදනා, ඊළඟට පින්නතුනේ සංඥා, ඊළඟට බුදුහාරු දේශනා කළා
සංකාර. සංකාරා කදලෝපමා කිව්වනේ. සංකාරා කදල කියන්නේ සංස්කාර කියලා කියන්නේ අපේ සිතිවිලි, මතිමතාන්තර, ආකල්ප, සංකල්පනා, බලාපොරොත්තු. මේ සියල්ලක් තුළම ගොඩනැගෙන්නේ මොනවද? මේ එකතු කරන්නේ පින්නතුනේ සංස්කාර. ඒක බුදුහාඳුරු දේශනා කළා සංකාරා කදලූපමා හරියට කෙසෙල් කඳක් වගේ කිව්වා. කෙසෙල් කඳක පින්නතුන් දන්නවා මිනිස්සෙක් අරටුවක් කොන්න හොයාගෙන යනවා. අරටුවක් හොයාගෙන යනකොට මේ මිනිස්සයාට හම්බෙන්නේ කෙහෙල් ගහක්. පින්නතුනි කෙහෙල් ගහේ අරටුවක් නැහනේ. දැන් කෙහෙල් ගහ පතුරු ගහනවා. පිත්තෙන් පිත්ත, පිත්තෙන් පිත්ත, පොත්තෙන් පොත්ත ගලවනවා. දැන් ගලව ගලව ගලවා මේ මිනිස්සයා මොනවද මේ හොයන්නේ? අරටුව. කවදාවත් පින්නතුනි හම්බෙන අරටුවක් නෑ. දැන් ඒ කෙහෙල් ගහ පතුරු ගැහුවේ ඒ මිනිස්සයා නම්, පතුරු ගැහුවේ ඒ මිනිස්සයා නම්, දැන් මේව කරතයන් යන උන කවුද? ඒ මිනිස්සෙම තමයි. මොකද වෙන අය පතුරු ගහපු කෙහෙල් ගස් වෙන කවුරු කරගහන්නේ? කරගන්නේ. ඒ වගේ සංස්කාර එකතු කොලේ තමන් නම් අරන් යන්නත් ඕනේ තවම තමයි. තේරුණානේ? කෙසෙල් ගහ පතුරු ගැහුවේ ඒ මිනිස්සයා නම් කරගහන්නත් ඕනේ මිනිස්සෙම තමයි. දැන් ඉත අරටුව නෙහුවේ, අරටුව නැත්තං ඉත ඔත ඔතන දාලා යන්නේ. ඒ වගේ තමයි සංස්කාර එකතු කොලේ අපි නම් අරන් යන්නත් ඕනේ අපිම තමයි. සිතුවිලි, මතිමතාන්තර, ආකල්ප, සංකල්පනා, බලාපොරොත්තු මේ සියල්ලක් තුළම පින්නතුනි අතීත සංස්කාර තියෙන, වර්තමාන ඇති කරගන්න පින්නතුනි සංස්කාර තුළ, අනාගත සංස්කාර පින්නතුනි සකස් වෙනවා. මොකද අතීත හේතුවක ඵලයක්නේ අපි කවුරුත් පින්නතුනි භුක්ති විඳින්නේ. ඔය ඇත්ත කොහොමද දන්නවා? අතීතේ මම හේතු සකස් කළා. මොකක් ලබන්නේද? මේ කුණු පංචස්කන්ධය ලබන්න. එතකොට මේක අම්මා හදපු එකක් නැහැ. මේක තාත් හදපු එකක් නෑ. කවුරුවත් හදපු එකක් නෙමෙයි. අපි විසින් අදාගත්තු අතීත හේතුවක ඵලයක් පින්නතුනි මේ භුක්ති විඳින්නේ. අතීත හේතුවක ඵලයක් නේ. ඉතින් දැන් ඵලය ගැන පින්නතුනි කිසිම සැකයක් නැහැ. අපි හොඳටම දන්නවා මං අතීතයේ හේතු සකස් කරපෙන් දැන් මේක ලැබුණේ. ඊට වයත දැන් හොඳටම දන්නවනේ වර්තමානෙත් හේතු සකස් කළොත් අනාගතෙත් ලැබෙන්නේ මේ ඵලෙම, මේ පංචස්කන්ධෙම තමයි ලැබෙන්නේ නේ. හැබැයි බුදුහාඳුරු දේශනා කළා අතීත පංචස්කන්ධයේ පිළිමද ලුහු බඳින්න එපා, අනාගත පංචස්කන්ධයේ පිළිමද ප්‍රාර්ථනා කරන්නත් එපා. ඔය දෙකම එපා. කරන්ට ඕන එකම දේ තමයි වර්තමාන. දැන් තියෙන පංචස්කන්ධයක් තියෙන්නේ අපිට. මේ දැන් තියෙන වර්තමාන පංචස්කන්ධයේ දෙස දැන් බලන්ට ඕනේ. අනිත්‍යාදී වශයෙන් මිසක නිත්‍යාදී වශයෙන් නෙවෙයි. නිත්‍යාදී වශයෙන් මමේ මගේ කියලා එදා බලපු නිසා තමයි, ගත්තු නිසා තමයි ආයි මේක හැදුනේ. දැන් ඉතින් මේ ජීවිතෙත් මමේ මගේ කියලා ගත්තට පස්සේ ඊළඟ ජීවිතේටත් ආයි පින්නතුනි මේකම ලැබෙනවනේ. ඒකයි බුදුහාර දේශනා කළේ අතීත පංචස්කන්ධයේ ලුහු බඳින්න එපා. අතීත පංචස්කන්ධ ලුහු බඳින්න වැඩක් නැහැ. මොකද අතීතයේ තිබුණෙත් පින්නතුනි මේ කුණු ගොඩම තමයි. මෙහෙම අද අපි හිටියට අතීතේ රජවරු වෙන්න පුළුවන්. අතීතේ සිටුවරු වෙන්න පුළුවන්. සිටු මාලිගාවල අප්‍රමාණ සැප විඳින්න ඇති. නමුත් පින්නතුනි සැපේ විතරක් භුක්ති විඳා අපි එදා හැදුවෙත් හේතු සකස් කළා නේ. රජෙක් වෙලා හිටියත්, සිටුවරයෙක් වෙලා හිටියත් තිබුණේ පින්නතුනි පංචස්කන්ධයමනේ. ඒ නිසා කිව්වා අතීතේ කවුරු වෙලා හිටියත් කමක් නැහැ. ඒක අතහරින්න වැඩක් නැහැ පින්නතුනි. දැන් ඒක අතීතෙට ගිහිල් ඉවරයි. කරන්ට ඕනකම දේ තමයි අනාගත පංචස්කන්ධයක්. දැන් ඉතින් මේ පංචස්කන්ධය ලබාගෙන නඩත්තු කරන්න වර්තමානයේ කොච්චර පින්නතුනි දුක් විඳිනවද? මේ නඩත්තු කරන්නට කොච්චර දුක් විඳිනවද පින්? මේක නඩත්තු කරන්නට. නමුත් එතකොට තේරුම් ගන්න ඕනේ වර්තමානයේ තුල මෙච්චර දුක් විඳිනව නම් අනාගතේටත් මට මේක ලැබුණොත් මේ වගේම දුක් විඳින්න සිද්ධ වෙනවා. මේක ලස්සන දහමක් පින්නතුනි. වර්තමානයේ ඒ ඇති වෙ නැති වෙන දේ, ඒ කියන්නේ සංස්කාරවල අනිත්‍ය ලක්ෂණේ ලස්සනට කෙනෙකුට දකින්නට පුළුවන් නම් පින්නතුනි වර්තමානයේ තුල අනෙබදු කෙනෙකුට මේකට තියෙන, මේකට කියන්නේ මේ පංචස්කන්ධයට තියෙන ආසාව ටික ටික පින්නතුනි දුරු කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ ඇහැ කියන්නේ අතීත හේතුවක ඵලයක් නම්, කන කියන්නේ අතීත හේතුවක ඵලයක් නම්, දැන් කරන්න ඕනේ ඇසින් රූප නොදකින්න කියන එක නෙවෙයි. ඇසින් රූපයක් දැක්කට පස්සේ හිතන්න ඕනේ මේක මට අයිති එකක් නෙවෙයි. මේක බාහිර ලෝකයට අයිති එකක්. මේ ශබ්දේ මට අයිති එකක් නෙවෙයි. මං කේලම් අහන්නේ නෑ. නිකන් කන පුරව ගන්න හොඳ නෑ පින්නතුනේ. ඔළුව නිකන් අනවශ්‍ය දේවල් වලින් පුරව ගත්තාම ඒක මහා කරදරයක්.
අනවශ්‍ය දේවල් ඔක්කොම අයින් කරන්න ඕනේ. ඉතින් අපි ගන්නෙම පින්නතුනේ අනුන්ගේ දේවල්මනේ. ඒ දේවල් අරගෙන නිකන් ලස්සනට තියාගන්න පින්නතුනේ පුළුවන් මේ ඔළුව නිකන් නරක් කරගන්නව බාහිර ලෝක දේවල් අරගෙන. ඇත්තම කතාව ඒකනේ. ඉතින් බාහිර ලෝකයේත් එක පින්නතුනේ ගනුදුනු කරන්න ඕනේ. ඒ ගනුදුනු කිරීමේදී බුදුරජාන් වහන්සේ දේශනා කළ අනවශ්‍ය දේ පින්නතුනේ බැහැර කරන්න ඕනේ. අවශ්‍ය දේ විතරක් පින්නතුනේ ගත්තාම එයාට පින්නතුනේ හේතු සකස් වීමක් නෑ. දැන් දහමක් ගත්තම නෑනේ පින්නතුනේ. ඒ ධර්මයේ පින්නතුනේ ගත්තනම් අපිට දැන් කේලමක් වගේ හොඳට මතක තියෙනවනේ. නමුත් බණපදයක් එහෙම කිව්වොත් ලේසියි මතක තියෙන්නේ නෑ. ඒ කියන්නේ පින්නතුනේ මේ කන මේ මනස තාමත් බණපොත පිළිගන්න සූදානම් නෑ. වරදක් දෝෂයක් කියනව නෙමෙයි. තාමත් පින්නතුනේ භාවනාවක් පිළිගන්න මේක සූදානම් නෑ. නමුත් වෙන දෙයක් කියවහම් පින්නතුනේ අපිට හොඳට මතකත් තියෙනවා. අර ඒ වගේ අර අනවශ්‍ය දේවල් එහික පුරෝ මේක පුරෝ ගත්තාම ඒක මේ ඔළුවට මහා කරදරයක් පින්නතුනේ. කාට වුණත් අපිට වුණත් එහෙමයි, හොයත්තන්නත් පින්නතුනේ එහෙමයි. අනවශ්‍ය දේවල් පින්නතුනේ බැහැර කරන්න ඕනේ. එතකොට මනස බොහොම ලස්සනට නිදහසේ පින්නතුනේ තියාගෙන ඉන්න පුළුවන්. ඒකයි බුදුරජාන් වහන්සේ දේශනා කළා. මහණි හොඳට මතක තියාගන්නට කිව්වා, අතීත පංචස්කන්ධයත් අතහැරියාම අනාගත පංචස්කන්ධයත් ප්‍රාර්ථනා නොකළාම වර්තමාන පංචස්කන්ධයේ තුල අනිත්‍ය ස්වභාවය දැන් නුවණින් එකින් එක නුවණින් බලන්න පුළුවන්. ඒ කියන්නේ සිතින් වෙන් කරන්න පුළුවන් කෙනෙකුට. ඒ කියන්නේ ඔන්න කෙස් ගත්තාම කෙස් ටික හිතින් වෙන් කළා, ලොම් ටික හිතින් වෙන් කළා, ඊට පස්සේ දත් ටික හිතින් වෙන් කළා. හිතින් වෙන් කරන්න කුණප කොටස් 32ක් තියෙනවනේ. 32ම නෙවෙයි, පුළුවන් ටික හිතින් වෙන් කරලා ඔය වෙන් කරපු ටිකේ පින්නතුනි බලන්න ඕනේ. සුවඳ ගහන දෙයක් හරි, හොඳ දෙයක් හරි, නිත්‍ය දෙයක් හරි තියෙනවද කියලා. නෑ, ඉඹල බලනකොට මොකක්වත් කුණප කොටස් 32ේම සුවඳ ගහන එකක් හම්බෙන්නේ නෑ. ඔක්කොම තියෙන්නේ මහා කුණු ගඳ ගහන දේවල්මයි. එතකොට වර්තමාන පංචස්කන්ධයට පින්නතුනි එයා සතුට වේද කලකිරේද? කලකිරෙනවා. වර්තමාන පංචස්කන්ධ කලකිරෙනවා. ඒ කලකිරෙන්නේ පින්නතුනි අවබෝධයත් එක්කමද නැත්නම් නිකම්මද? අවබෝධයත් එක්ක. ඇයි අවබෝධයත් එක්ක පැය කලකිරෙන්නේ? අවබෝධයත් එක්ක කලකිරුණොත් තමයි අතහරින්න පුළුවන්. අවබෝධයත් එක්ක කලකිරුණ නැත්නම් පින්නතුනි අතහරින්න බැහැ. ඒ නිසා ඒ පුජ්‍යලය ආපහු එතෙන්ට මෙනවා. මොකද අවබෝධයත් එක්ක නෙවෙයිනේ කලකිරෙන්නේ. සමහරු ප්‍රශ්නයක් ඇති වුනහම ජීවිතේ දමල ගහලා යනවා. ඒ වෙලට විතරයි. හැබැයි ගියපතනටම ආපහු වෙනවා. අත්හරිනව නම් පින්නතුනි අත්හරින්න ඕනේ. ආපහු නොයන විදියට සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ඒ විදිහට අත්හරින්න බෑ. ඒක එදා පැංකින්ඩියත් අරගෙන එළියට බැස්සේ ආයි ලොකු පුටුවක් ලොකු මාලිගාවක් එහෙම හොයන්න නෙවෙයි. බුද්ධත්වයට පත් වෙලා මිසක් මේ මාලිගාව පැත්ත පළාතට ආයි එන්නේ නෑ. අන්න ලෝකේ නියම කලකිරීම, ලෝකේ නියම අත්හැරීම පින්නතුනි. අපි පැත්තක් අත්හරිනකොට අපි තව පැත්තක් අල්ලනවා. අපි හිතනවා මේ තියෙන දෙයට වඩා යනතන මීට වැඩිය සැප සම්පත් තියෙන්න ඕනේ. යනතන ඒ අපි හිතන් හිටියේ සැප සම්පත් නැතුණාට පස්සේ හිටපතනම තමයි ආයි එන්නේ. එදාට තමයි හිතෙන්නේ මෙතෙන්ට වැඩිය හිටපතන හොඳයිනේ කියලා. ඒක ලෝකේ නියම අතහැරීම නෙවෙයි. අතහරිනව නම් අතහරින්න ඕනේ පින්නතුනි. තියෙන සම්පත්තියත් අතහැරලා නම් යන්නේ එන යනතන ඊට වැඩිය සම්පත් බලාපොරොත්තු වෙන්න හොඳ නෑ. බලාපොරොත්තු වුණාම ඒ බලාපොරොත්තු වෙන සැපේ එත නැති වුණාට පස්සේ තමයි ආපහු එතෙන්ටම හිටපතනටම පින්නතුනි එන්නේ. ඔය එක මහත්තේ පින්නතුනි පැවිදි වෙන්න යන්න ඕන කියලා කොහොම හරි. ඉතින් අවුරුදු 60ක් විතර කොහොම හරි අවසර අරගෙන දරුවන් ගෙනුයි නෝනා ගෙනුයි. ඉතින් අවසර ගන්න තිපාය. ඉතින් ඔක්කොම කියලා යන්න සූදානම් වෙනකොට ඉතින් අපිවත් මුණ ගැහෙන්න ආවා. ඒ ආපු වෙලාවේදී කිව්වා හාමුදුරුවනේ අපි ඉතින් ආයි හම්බෙන එකක් නැහැ. මං ආරණ්‍යයකට යනවා පැවිදි වෙන්න. ඉතින් පුංචි අවවාදයක් දෙන්න කිව්වා. ඉතින් මං කිව්වා මහත්තයා දැන් පැවිදි වෙන්නනේ යන්නේ. යමක්කමක් ඇතුව ඉන්න හිටිය මහත්තේ වාහන දෙක තුනක් තිබුණා. ඉතින් කොහොම හරි හොඳ රස්සාවක් කළේ. ඉතින් දැන් සැප සම්පත් විඳපු කෙනෙක්නේ. දැන් එහෙව් කෙනෙකුට ආරණ්‍යයකට ගිහිල්ලා ලොකු සම්පත් බලාපොරොත්තු වෙන්න බැහැ. මං කිව්වා මහත්තයා දැන් ආරණ්‍යේ තියෙන්නේ පැදුරයි කොට්ටේද මොකක් ලැබෙයිද දන්නේ නැහැ. ලොකු හඳුන මොනවද ඒ දන්නේ නැහැ. ඉතින් පැදුරයි කොට්ටේද ලැබෙන්නේ ඒකේ ඉඳගෙන. දැන් පැවිදි වීමනේ ප්‍රධාන කාර්යය. අරමුණ වෙනස් කරගන්න එපා. ඉම්මෙහා තියෙන දුක්ඛන්දරා වැඩක් වෙන්නේ නැහැ. ලැබෙන්නේ පැදුරයි කොට්ටේද ඒක හරි ගමන් නැහැ. බුදියගෙන වැඩේ කරගන්නවා මිසක ආයෙ එන්න හිතන්ට එපා කියලා.
අනේ හාඳුනේ එහෙමනම් ජීවිතේ කවදාවත් වෙන්නේ නැහැ. ඉතින් කොහොම හරි පින්නතුනේ ගියානේ. ගිල සතියයි හිටියාවා. දැන් මංගව මොකද ආවේ කියලා. අනේ හාඳුරුවනේ මටත් කලින් මහාන වෙන දෙන්නෙක් ඇවිල්ලා හිටියා කෝ ආරන්නේට මගේ වගේ වයසෙම. නමුත් ඒ ලොකු හාමුදුරුව ඒ දෙනට දීලා තියෙන හොඳ කුටි දෙකක්ලු. හොඳ කාමර දෙකක්ලු. ඉතින් මට දුන්නේ අර වගේ දෙයක්ලු. ලොකු හාමුදුරු කරන්නේ එන හැම මුලින් එන හැමදෙනාටම දෙන්නේ අර කාමරේ. ඒ කියන්නේ බලන්නේ මොකුත් නෙවෙයි මේ දුක විඳින්න පුළුවන්ද කියලා. බලනකොට පින්නතුනේ අර හොඳ කාමර දෙකේ ඉන්න දෙන්නත් ඉඳලා තියෙන්නේ කාලයක් අර කාමරේමයි. ලොකු හාමුදුරුව මුලින්ම දෙන්නේ ඒ කාමරේ තමයි කාටත්. මොකද ඒක ටිකක් දුකයි. බලන්න එක ලස්සන. ඒ කියන්නේ බලන්නේ කොයි මොන මාලිගාවෙ ඉඳලා ආවත් මේක ඉන්න ඒකේ සතියක් දෙකක් තියලා තමයි ලොකු හඳුරු හොඳ කුටියක් දෙන්නේ. තව සතියක් දෙකක් හිට හොඳ කුටියක් හම්බෙනෝනේ. දැන් මොකක්වත් නැහැනේ. දැන් ගෙදර ඉන්නවනේ. ඉතින් ඒ වගේ ගත්තා. ඒ කියන්නේ සැපේ අතහැරියේ ඊට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන. නමුත් ඒ හිතන සැපේ එතන නොලැබෙනකොට කල්පනා කළා මීට වැඩිය හොඳා ගෙදර. ඒකයි මම කිව්වේ යන්න කලින්ම ආරන්නේ හම්බෙන්නේ පැදුරයි කොට්ටේ දෙක බුදිය ගන්නවා මිසක මහත්තයා. ආයි ලොකු ලොකු දේවල් හොයන්න යන්න එපා. මොකද අරමුණ පැවිද්ද නම් පැවිදි වෙන අරමුණ නම් තියෙන්නේ අරමුණ වෙනස් කරගන්න හොඳ නැහැ. මොකද ඉම්මහා ලැබෙන දුක් අන්දර අදාළ වෙන්නේ නැහැ. එහෙම තමයි තියෙන්න ඕනේ. එතකොට අර ඒ බලන්නේ මොකුත් නෙවෙයි දුක විඳින්න. දුක විඳින්න පුළුවන්ද කියලා බුදුහාඳුරුව රාහුල පුංචි හාමුදුරුවන්ටත් පැවිදි වෙච්ච වෙලාවේ කිව්වනේ. රාහුල ගෙදරදි අම්මා රත්තරන් හැන්දෙන් රත්තරන් පිඟානට යශෝදරාව කෑම් බෙදලා දුන්නේ කාටද? රාහුල කුමාරයාට. බුදුහාඳුරුව මතක් කළා, රාහුල රත්තරන් පිඟම් මෙහි නැහැ. රාහුල මෙහි තියෙන්නේ මැටි පාත්‍රයේ. මේක පරිස්සම් කරගන්න ඕනේ. ගයක් ගාන ගිහිල්ලා පිඬ පාතෙන් තමයි ජීවත් වෙන්නේ. එතකොට ඒක ඉගෙනුවේ නැහැ. ඉගෙනුවා. ඒ කියන්නේ පැවිද්දට අදාළ වෙන දේ බොහොම ලස්සන ඉගෙනුවා. ඒ කියන්නේ මාලිගාවේ රම්මෙසුරම් මෙසුබ නේ. ඉතින් ආයි මොකද්ද පින්නතුණේ? ඒක හන්නේ පුදුම සැපක් නේ. ඉතින් එහෙ සැපේකින්ද ලාපු කෙනෙක් නේ. එහෙම මාලිගාවකද ලාපු කෙනෙක් නේ පින් රාහුල කුමාරයාත් නේ. නරකෝ රාහුල එහෙ රත්තරම් පිඟන්දුමට මෙහෙ රත්තරම් පිඟන්නේ කිව්වා. රාහුල ගෙදරදී අම්මතුළු කරගෙන බුදිය ගත්තට මෙහෙතුළු කරගෙන බුදියන්න කවුරුත් නෑ. රාහුල මෙහෙ නිදාගන්න වෙන්නේ සැතපෙන්න වෙන්නේ සිංහසෙයියාවේ. ඒ වගේ ලස්සනට බුදුරජාන් වහන්සේ මේ ශාසනික පැවිද්ද තියෙන දුක පිළිබඳව පින්නතුනි උගන්ලා. ඒ කියන්නේ ඒක වින්දහම පින්නතුනි යම් කිසි කෙනෙකුට ඊට වඩා දුකක් ආවත් ඒව දරන්න පින්නතුනි පුළුවන්කම තියෙනවා. ඉතින් කොහොමරි මහත්තයා කියනවා හාමුදුරුවනේ අපේ පවුලේ ඥාති දුවෙක් බැඳයි කිව්වා. වෙඩින් එක මට කිව්වේ නෑ කිව්වා. දැන් මේ පැවිදි වෙන්නත් ගිහිල්ලා ඒකත් එපා වෙලා දැන් ගෙදරත් ඇවිල්ලා ඉන්න කෙනෙකුට වෙඩින් එක කිව්වේ නැහැ කියලා දැන් ඒකත් ප්‍රශ්නයක්. ඉතින් වැඩක් නැහැනේ. එම කෙනෙකුටනේ. ඒ කියන්නේ පැවිදි වෙන්නත් ගියාන ආයි වෙඩින් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. මහත්තයා මං කෝ ඒකට නොගිය එක වැඩිය හොඳයි නේ. මොකද ඔතෙන්ට ගියා නම් එක මාත්‍රකාව වෙන්නේ මහත්තයානේ. ඒ දේ ඥාතීන්ට ඒ වැඩ කරපු අයට ඔෆිස් එකේ අයට ඔක්කොටම කියලානේ. මහාන වෙන්න ගියේ. ඉතින් එහෙව් ගියපගෙන සතියෙන් ආවහම ඉතින් ඔක්කොම ඔතෙන්ට ගියාට පස්සේ අහනවා නයි මහත්තයා ආවේ කියලා. තොර උත්තර දීලා නිදහසක් නැහැ මහත්තයා. මම නොකිය එකත් නොකිව් එකත් හොඳයි. නොගිය එකත් හොඳයි. ඒක කිව් පින්නතුනේ සැපයක් අතහරින්න ඕනේ. ඊට වඩා සැපයක් නැහැ කියන පින්නතුනේ බලාපොරොත්තු වෙන. ඒක ලස්සන දහමක් බුදුහාමුදුරුවෝ තනේ ගන්නුවේ. ඔව්. ඉතින් මේ සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, දුක්ඛම සුඛ වේදනාව. ඉතින් ඔය සෑම දෙයකම පින්නතුනේ ඔවත් ඉතින් අයිති වෙනවා. ඔව්. ඉතින් අදාළ සැපය නැති වෙනකොට ඒ කියන්නේ gederin gīṭa වැඩි සැපයක් බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඒ සැපේත නැති වුණා පින්නතුනේ. එහෙම තමයි. ඉතින් අපි අතහරින්නේ තවදනක් ඊට වැඩිය අල්ලගන්න පින්නතුනේ බලාපොරොත්තු. ඒකයි බුදුහාමුදුරු දේශනා කළේ සසර දුක තේරුම් ගන්න අතීතේ විඳපු දුක ඕනේ නැහනේ. අනාගතේ විඳින තින් දුක ඕනෙත් නැහැ. මේ යන තාලේ හැටියට පින්නතුන් අපි කවුරුත් දන්නවා මීට වඩා දුකක් අනාගතේ විඳින්න සිද්ධ වෙනවා. ඒකත් අමතක කරමු. මොකද ඒ දුක තාම ආවේ නැහනේ. සංසාර දුක තේරුම් ගන්න නම් වර්තමානයේ විඳින දුක හොඳටම ඇති. ඒකයි බුදුහාමුදුරු දේශනා කළේ සසර දුක තේරුම් ගන්න අතීතයේ විඳපු දුක අතහරින්නේ. සසර දුක තේරුම් ගන්න අනාගතයේ විඳින දින දුකත් අතහරින්නේ. මොකද ඒක තාම ආවේ නැහනේ. වර්තමානයේ විඳින දුක විතරක් නිකන් වාඩි වෙලා ඉන්න වෙලාවක නිකන් හිතන්න පින්නතුනේ වර්තමානයේ කොච්චර
දුකයිද ඒකෙන් තේරුම් ගන්න අනේ සසර කොච්චර දුකයිද කියලා. ඒක රූප වේදනා සංඥා සංකාර ඊළඟට පින්නතුනි විඥාන. බුදුහාඳුරු දේශනා කළේ විඥානේ හරියට මායාවක් වගේ කිව්වනේ. ඒ කියන්නේ මැජික් වෙන්න මිනිස්සු පින්නතුන් දන්නව කරන්නේම අනුන්ගේ හිත රවට්ටනවා. මැජික් වෙන්න පෙන්න කරන අනුන්ගේ රවට්ටනවා. එහෙම නැස දන්නව මම කරන්නේ අනුන්ගේ හිත රවට්ටන එක. ඒ වගේ මතක තියාගන්න. මේ හිතත් අනාදිමත් කාලයක් තිස්සේ අපිව රවට්ටුවා. මේක රත්තරන්ගේ රිදීය මුතුය මණික්ක කිය කිය මේ හිත පින්නතුනි කොච්චර අපිව රවට්ටුවද නේ. ඒ කියන්නේ හිත ඉල්ලන්නේ මොනවද? අපි අනිවාර්යෙන් අරගෙන දෙනවා. හිත ඉල්ලන්නේ කාමේද? හිත ඉල්ලන්නේ රාගේද? අපි අරන් දෙනවා. ඒ කියන්නේ අපි වැඩ කරන්නේ තාමත් කාට ඕන විදියටද? හිතට ඕන විදියට. අපිට තාමත් බැරි වුණා අපිට ඕන විදියට හිත පරිසම් කරගන්න හදාගන්න. ඒකෙන් තේරුම් ගන්න ඕනේ පින්නතුනි අනාදිම. ඒකයි බුදුහාර දේශනා කළේ හිත විසින් අපිව රැවට්ටුවා. ඒ වගේ තමයි මැජික් වෙන්න මිනිහක් දන්නවා මං කරන්නේ මනුන්ගේ හිත රැවට්ටුවා. මැජික් වෙන්න මිනිස්සු කරන්නේත් ඕකම තමයි. ඒ වගේ තමයි මේ හිතත් අනාදිමත් කාලයක් තිස්සේ අපිව පින්නතුනි කොච්චරනම් කොච්චර රැවට්ටුවද. අරන් මේක අරන් දෙන්න කියනකොට හිතනේ කියන්නේ අරන් දෙන්න කියලා. ඒක අනිවාර්යෙන් අරන් දෙනවා. ඒක තමයි හිත. ඒ කියන්නේ හිත ජය ගන්නවා එතන අපි පරදිනවා. හිත ඉල්ලන්නේම හොඳ දේවල් නෙවෙයිනේ. ඒ වගේන් තේරුම් ගන්න ඕනේ හිත ඉල්ලන හැමතැනදීම දිනන්නේ කවුද? පින්නතුනි මාරයා. ඒ කියන්නේ මාරයට ඕන දේ එතන සිද්ධ වෙනවා. අපිට ඕන දේ සිද්ධ වෙන්නේ නැහැ. මාරයේ දිනුවා අපි පෙරදුනා. ඒ කියන්නේ හිත දිනුවා අපි පින්නතුනි පෙරදුනා. ඔක තමයි දේශනාව. ඉතින් මීට වැඩි යමක් කියන්න වෙලාවනේ. මේ ගණ ගත්තේ පින්නතුනි වේදනානුපස්සනාව ඇතුළත් මේ පංචස්කන්ධයේ පිළිබඳව කෙටි අනුශාසනාවක්. බොහෝම ශ්‍රද්ධාවෙන් දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත් උතුම් පුණ්‍ය කුසල් බලයෙන් පින්වත් හැමදෙනාටම මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය තුලදී වහවහා චතුරාර්ය සත්‍ය ධර්මයත් අවබෝධ වේවා. සුඛසාගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණාබෝධයම සාක්ෂාත් වේවායි සාදු 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 කියලා ප්‍රාර්ථනා කරන්ට. පින්නතුනේ අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කළේ බත්තරමුල්ල පළවත්තේ පදිංචි මාළනී වීරප්පෙරුව මහත්මිය, තුෂාරා නුවන්ති වීරප්පෙරුම දියණිය, අනිල් හේමවංශ සහෝදරයා, ශ්‍රියන්ති බුලේගොඩ මහත්මිය, කල්යාණී අලුකුඹුර මහත්මිය, සුවිනීතා ජයන්ති දියණිය, සචිනි කෞශල්‍යා ලියනගේ දියණිය, මාළඹේ පදිංචි රෝහිණී ජීවන්දර මහත්මිය, ගංගොඩවිල පදිංචි දේවිකා රත්නසාර මහත්මිය, බොරලස්කමුවේ පදිංචි නන්දා වෙත්තසිංහ මහත්මිය, පිටකෝට්ටේ පදිංචි ගීතා ජයවර්ධන මහත්මිය, නුගේගොඩ පදිංචි යමුනා සූර්යාරච්චි මහත්මිය, පිළියන්දල පදිංචි චන්ද්‍රාණි රණවක මහත්මිය ඇතුළු සැදැහැති පින්වත් පිරිස හැමදෙනාගේම පොදු අරමුණක් තිබෙන්නේ ගරු කටයුතු මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සම්පත්තිය චිරජීවනය දීර්ඝායු සම්පත්තියම ලැබේවා. උන්වහන්සේලා කරන කියන සියලුම ශාසනික සේවාවන් නිදුක්ව නිරෝගීව සිද්ධ කරගන්නට අවැසි ශක්තිය ධෛර්යය උතුම් බුද්ධාදී රත්නත්‍රයේහි ආශිර්වාදයේ සියලු සාමීන් වහන්සේලාටත් ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරමු. දායකත්වයේ බාරගෙන කටයුතු කළ පින්වත් හැමදෙනාගේම නමින් මිය පරලොව සපත්වන්ට යෙදුණු සිය කටයුතු පින්නතුන්ගේ සියලු ඥාතීන්ට අනන්ත සංසාරයේ පටන් මේ දක්වා පරලොව සපත් දෙමව්පියන්ට ඒ වාගේම සහෝදර සහෝදරියන්ට ඥාතීත මිත්‍රාදීන්ට නිවෙස්වල සේවය කරලා පරලොව සපත්වන්ට යෙදුණු සේවකාරකාදී හැමදෙනාටමත් මේ උතුම් පුණ්‍ය කුසල් අනුමෝදන් වෙත්වා. ඒ ඇත්තන්ගේ සසර ජීවිත පරලොව ජීවිත සුවපත් වේවා. නිවනින්ම නිවී සැනසෙත්වායි සාදු 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 කියලා පින් දෙමු. එවාගේ මීට දින කීපයකට පෙර පරලෝ සපත් නාවල පදිංචි ප්‍රියා රණවක මහත්මනියට මේ උතුම් පින් අනුමෝදන් වේවා. සංසාර දුක් කෙලවර ප්‍රියා රණවක මහත්මනියත් නිවනින්ම නිවී සැනසෙත්වායි සාදු 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 කියලා පින් දෙමු. අනුරාධපුර ජයශ්‍රීමා බෝධීන් වහන්සේ, රුවන්ගලි මහසෑය,
සතර දළදා වහන්සේලා සියලු ධාතුන් වහන්සේලා ආරක්ෂා කරන්නා වූ සියලු දිවිරාජ මණ්ඩල වලට සතරවරන් දෙවියන් ඇතුළු සම්මෙත් දෘෂ්ටික සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට මේ උතුම් පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා. දෙවියෝද ප්‍රාර්ථනා කළ බෝධියකින් අමා මහ නිවනින්ම නිවී සැනසෙත්වායි. සාදු 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 කියලා දෙවියන්ටත් පින් දෙමු. ඒ පුණ්‍යානුමෝදනාවත් ඇතුව පින්නතුනේ අපි දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ද්වේෂක්ඛයෝ නිබ්බානං.